ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම. මොන තරම් වටිනා වැදගත් පින්කමක්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අවිද්‍යාන්ධකාරය දුරු කරලා මෝහාන්ධකාරය පදහරණය කරලා කෙලෙස් අන්ධකාරය විධ්වංසනය කොට ධර්මාලෝකයේ හැමෝටම ආලෝකමත් වෙන්නට නිවන් මඟ දේශනා කොට වදාළ තථාගතයන් වහන්සේ වෙනුවෙන් කරන මේ පූජාව ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන සිදු කරන මේ පූජාව මේ ලැබෙන ආනිසංස මෙච්චරේ පමණයි කියලා කාටවත් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමන්තලං චේතෝ පනිති හේතෝ හි සත්තාගතංති සුද්ධති. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් උනත් මගේ මේ පූජාව මගේ වන්දනාව ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම වේවා කියන හැඟීමෙන් යම් කෙනෙක් වන්දනා කරනවා නම් යම් කෙනෙක් සිත පහදවා ගන්නවා නම් එයින් ලැබෙන විපාකය ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට කළ පූජාවක එතුමන් වහන්සේ වෙනුවෙන් පහදවා ගත්ත සිතක විපාකමාන සංසම ලැබෙනවා. ඒ නිසා මේ වෙලාව බොහොම වටිනා වැදගත් වෙලාවක්. ඒ වගේම මහ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ නමකගේ ගුණය සිහිපත් කරගෙන එතුමන් වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව බුදුරජාණන් වහන්සේගේ ධාතේ සමහන් වෙනවානේ. මේ සෛලී සෛලීන මාණිකයන් මෞර්තිකන් ගදේ ගදේ සාධකෝ නහි සරුවත් ඡන්ද නම වනේ වනේ හැම ඇතෙක් පාසාම ගජ මුතු ඇත්තේ නෑ. හැම වනයකම සුවඳ හමන සුදු හඳුන් ඇත්තේ නෑ. ඒ වගේම තමයි කල්යාණ ගුණ තියෙන උතුමන් වහන්සේලා යහපත් ගුණ තියෙන උතුමන් වහන්සේලා මේ ලෝකේ හැමතැනම නෑ. එවැනි හැමතැනම දකින්න නොලැබෙන ඒ වගේම සෑම තැනකම ආශ්‍රය කරන්න නොලැබෙන ගුණවන්ත සිල්වන්ත උතුමන් වහන්සේ නමකගේ ඇසුරු විතුර මේ පින්වත් ඔබ අප සියලු දෙනාටම ලැබුණා. ඒ උතුමන් වහන්සේගේ ගුණවන්ත ජීවිතයට ආශිර්වාද කරන්නට මේ සදහවත් කල්යාණ ගුණ තියෙන ඔබ සියලු දෙනාමත් මේකට පාදා වෙලා ඉන්නේ. ඒ නිසා සතුට වෙන්න සනසෙන්න මේ මහා උතුමන් වහන්සේ නමක් වෙනුවෙන් එතුමන් වහන්සේගේ උතුම් ගරු පැවිදි ජීවිතයට එතුමන් වහන්සේගේ ජීවිතයට ආශිර්වාද කිරීම උපපතියෙන් වර්ෂ 61ක් ගත වන මේ මොහොතේ ඒ ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වටිනා පින්කමක් කොට මේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන වෙලාව හැමෝගෙම සිත් මේ අවස්ථාවේදී දෙනදා මේ මොහොත වෙනකොට නොයි අරමුණු කරා යනවා. නමුත් අද සංවර කරගන්න කායික සංවරය ඇති කරගත්තා වගේම මානසික සංවරය හිතේ සංවරය ඇති කරගන්න. එහෙම ඇති කරගන්න මේ ලෝකයක් සනසාවදාල ලෝකයේම ධම්ම මඟ නිවන් මඟ සැනසීම මඟ දේශනා කොට වදාළ මේ ලෝකයේ මේ හැම ආකාරයකින්ම සංවර කරගත් ඉඳුරන් නැති ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පූජාව අපි සිදු කරනවා. ඒ නිසා වැඩි මනක් කියන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි. පූජාරහී පූජයතෝ බුද්ධේ අතිපුසාවකේ පූජාරහෝ උතුමන් වහන්සේ නමක් වෙනුවෙන් යම් කෙනෙක් පූජාවක් කරනවා නම් යම් කෙනෙක් සිතේ පහදීමක් ඇති කරගන්නවා නම් බුද්ධේ යදිව ශාවකේ එවැනි බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා කරන පූජාවක් කරන වන්දනාවක් එතුමන් වහන්සේ නමක් වෙනුවෙන් කරන පින්කමක ආනිසංසය මෙච්චරේ මෙපමණේ කියන කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.
papanca samatikkante pitta soka parindave sokayan ewageema anhamma deyakma keles sahagata hama deyakma duru karapu e utuman wahanseyata wandana kirimen gauru kirimen labena aansansaya metekai haatawat kiyanna puluwan kamak naha ketavise poojayato nibbutte yakuto baye e niunawo sisil hadawatak eti budhujana wahanse namak udesa pooja karanawa nan gauru karanawa nan mepamanai vicharai kiyala e pinkame aanisansa seemawak karanna puluwan kamak naha visheshayenma pinnathuni budhujana wahanse namakage gunaya seema karanna kaatawat puluwan kamak naha එක්තරා දවසක ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩිනවා ගමන. මේ වඩින අවස්ථාවේදී එක ස්වාමීන් වහන්සේ නම අනිත් ස්වාමීන් වහන්සේට පවසනවා එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය සීමා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය ගැනම පමණක්ම යම් කෙනෙක් පොත් ලියනවා නම් පුස්තකවල සටහන් කරනවා නම් බ්‍රහ්මලෝකයේ දක්වා පොත් ගොඩ කරා ඒ බුදු ගුණ වරණ අවසානයක් දකින්න බෑ කියලා. අනිත් ස්වාමීන් වහන්සේ පවසනවා එවැනි ඒ බුදු ගුණය බ්‍රහ්මලෝකයේ දක්වාම සීමා කරන්නේ. මේ බ්‍රහ්මලෝකයේ දක්වා නෙවෙයි ඊටත් ඉහළින් බුදු ගුණය පවතිනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය ඒ විදිහට උපමාවකින් සීමා කරන්න බෑ. එවැනි අනන්ත ගුණ තියෙන අප්‍රමාණ ගුණ තියෙන උතුමන් වහන්සේ නමකගේ ගුණය සිහිපත් කරගෙන වඳිනවා නම් ගෞරව කරනවා නම් බුදු ගුණ අනන්ත වගේම අනන්ත ආනිසංසදායකයි කියලා දේශනා කරනවා. ඒ නිසා අපි මේ කරන වන්දනාවේ මේ පූජාවේ විපාකය මෙතුමනයි කියන කාටවත් කියන්න බෑ. සීමා කරන්න ඉමක් කොනක් විදිහට කියන්න බෑ කාටවත්. ඒ නිසා අපි හැමෝම විශේෂයෙන්ම හිතේ සමවරය ඇති කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ බෝධි රාජයාණන් වහන්සේ මුල් කරගෙන අපි මේ වන්දනාව සිදු කරමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී එදා සරත්පුර දෙවුරම් විහාරේ වැඩ ඉන්නකොට මොනතරම් මේ වගේ අවස්ථාවලදී මේ වගේ මොහොතවල වලදී දසදහස් ගණන් ජනී ජනයා විහාරයට ඇදීගෙන ඇවිත් මෙවැනි පූජාවන් මේ වගේ අවස්ථාවලදී සිදු කරන්නට එදා මේ වගේ නෙවෙයි දසදහස් ගණන් ආලෝක පූජාවල් ඒ වගේම මල් වල ප්‍රමාණයක් කියන්න බෑ. ඒ වගේම මේ වගේ ඖෂධ පූජාවන් මොනතරම් උසස් විදිහට පියෙන්නට ඇද්ද ඒ අත්තන්ට බුදුරජාණන් වහන්සේ දකින්නට වාසනාව තිබුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනමාන කරලා පූජාවල් පවත්වලා තමන්ගේ නිවහන් වලට සතුටු සිතින් හැදෑ සැඳෑ සමයේදී සැඳෑ කාලයේදී යන්නේ පහෝදාට උදේ පාන්දරින් අවදි වෙලා වැඩ කටයුතු නිමාවට පත් කරලා හවස් කාලෙදී බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ දකින්නට එදා දවසේ ගියේ නැත්නම් දවසේම මහ අඩුවක් වගේ. ඉතින් ඒ වගේ මහ ආශ්චර්යයක් තිබුණේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඳලා වන්දනා කරලා අහනවා ස්වාමීනි මේ ශාසනයේ චෛත්‍ය කීයක් තියනවද? අවසර ලැබුණ බුදුරජාණන් වහන්සේගෙන් චෛත්‍ය තුනක් ශාරීරික පාරිභෝගික උද්දේශික බුදුරජාණන් වහන්සේකින් අවසර පතනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දකින්න හැමදාම බොහෝ දිනක් සදහැවත් පිරිස් මේ විහාරස්ථානයට එනවා. ඒ හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. මොකද බොහෝ දිනකට පිට වෙන්න එළියට වඩිනවා ගමක වඩිනවා බුදුරජාණන් වහන්සේ. නොයෙක් පූජාවල් අරගෙන බුදුරජාණන් වහන්සේ දකින්න එන අය තථාගතයන් වහන්සේගේ නොදකීම නිසා ඒ අය බොහෝම දුම්නසට පත් වෙලා දුකින් ආපහු යනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේකට පිළියමක් කරන්න බැරිද? අවසර ලැබුණා බුදුරජාණන් වහන්සේගෙන්
මේ සවැත් නුවර ජේතවන විහාරයේහි ඒ ආරාමයේහි බෝධින් වහන්සේ නමක් රෝපණය කරන්න. මහමුගලන් මහරහතන් වහන්සේගේ සහ අනාථපිණ්ඩික සිටුතුමාගේ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ මහබෝධිරාජයාණන් වහන්සේගෙන් බෝධි දීපයක් අරගෙන ඇවිත් මේ ජේතවන විහාරයේ රෝපණය කළා. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ රෝපණය කළ වෙලාවෙදිම මොහොතේදීම මහ විශාල බෝධිරාජයාණන් වහන්සේ නමක් විදියට ඒ බෝධි අංකුරය ඒ බෝධි බීජය පැන නැංගා. ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ මොහොතක් වෙලා සමාත්සෝයෙන්ද වැඩ සිටියා. අද ජීවමානව දඹදිව ආනන්ද බෝධිරාජයන් වහන්සේ නමින් ඒ බෝධින් වහන්සේ වැඩ සිටිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බෝධිරාජයාණන් වහන්සේටද යම් කෙනෙක් ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන ඒ හැඟීමෙන් වන්දනා කරනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ වන්දනාවට හා සමාන ආනිසංස ලැබෙනවා කියලා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් ඒ බෝධිරාජයාණන් වහන්සේලා ජීවමානව වැඩෙනවා. ඒ මහා බෝධිරාජයාණන් වහන්සේගේ ආනන්ද බෝධිරාජයාණන් වහන්සේගේ පුත්‍ර නතුරු පරම්පරාවට අයිතිවන යම් බෝධිරාජයාණන් වහන්සේ නමක් වේද ඒ සියලු බෝධිරාජයාණන් වහන්සේලා වන්දනීයයි පූජනීයයි. ඒ බෝධින් වහන්සේලාට වැඳ සිත පහදවා ගත්තා එයින් ලැබෙන විපාකය අප්‍රමාණයි. ඒ නිසා මේ වෙලාවේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ වැඩඉන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ වන්දනාව කරමු. මේ වන්දනාව සිටකොට ලබන මහා කුසලයේ විපාකය 61 ජන්මදිනයේට පාතපන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතවන සාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා. මේ ශාසනයේ බබුදෝවි ඔබ හැම දිනාටම අප සියලු දිනාටම අවවාද අනුශාසනා ලබා දෙමින් চিරාත් කාලය සුවසේ වැඩෙන්නට මේ කුසලය මහා ශක්තියක් වේවා, ජීව ශක්තියක් වේවා, දිව්‍යමය ඖෂධයක් වගේ මේ ඇති කිසේ පටන් පාදාන්තය දක්වා ඇති සියලු රෝගාබාධයන් වෙත්නම් ඒ සියලු රෝගාබාධ දුරු වේවා, දිව්‍ය ඖෂධ වගේ කරන කියන ප්‍රතිකාර ප්‍රත්‍ය වේවා ශරීරයට. ඒ උදේ නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබමින් මේ සාසනයේ නිහිර විද ගමනට පාරමී ගුණ පුරා ගන්නට සියලු ශක්තිය ලැබේවා. මතුයම් ජීවිත වෙතොත් ඒ ජීවිත ශ්‍රේෂ්ඨ සුගතිගාමී කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති ජීවිතම වේවා. පාරමී ගුණ පුරාගෙන පිරූ පාරමී මුදුන්පත් වීමෙන් පාරමණීය බෝධිඥානයෙන් අමා මහ නිවනින්ම සනසෙන්නට මේ කුසලයද පාරමිතාවක් වේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරනවා. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ හැදූ වැඩූ මෞර්ය උතුමන් වහන්සේලාටද සත්පුරු සත්‍යයෙන් මේ සියලු කුසල් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු මෞර්යෝ මේ කුසල් අනුමෝදන්ව නොලැබූ සම්පත් ලබා ලැබූ සම්පත් දියුණු දියුණු භාවයට පත් කරගෙන පාරමී ගුණ පුරාගෙන මතුවමා මහ නිවනින්ම සංසෙත්වා කියලා අපි ගෞරවයෙන් සිරකරවදා කරනවා. පැමිණි ජීවිතයට පත් වුණ අවස්ථාවේ පටන් මේ මොහොත දක්වාම ගෞරවනීය ස්වාමීන් වහන්සේට සිව්පසයෙන් අකෝපස්ථාන දක්වකු සියලු දායකකාරකාදී පින්වත් සියලු දෙනාටම ඒ වගේම ගෞරව පැවිදි ජීවිතයට අත්කොට වදාළ ඒ පූජනීය ගුරුතුමන් වහන්සේලාට ඒ වගේම ගෞරව උපසම්පදා භූමියට පත්කොට වදාළ මහෝපාත්‍යාය ආචාර්ය උතුමන් වහන්සේලාට මේ කුසල අපේ අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ උතුමෝ සියලු දෙනාම පාරමී ගුණ එහෙම සම්පූර්ණ කරගෙන තාවතනීය බෝධිඥාන තුලින් අමා මහ නිවනින්ම සනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමින් වදනය කරන ලබනවා. එසේ ආශිර්වාද පින් අනුමෝදන් කරමින් වැඩම කොට වදාළ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාට මහසංග නුවරට මේ විසල් බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.
සීල සමාධි ප්‍රඥා ගුණ සුවසේ සම්පූර්ණ කරගෙන මතුමා මහ නිවැරදිව සනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරනවා. මේ පින්කමට විශේෂයෙන්ම සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම සහභාගී වන සියලු දෙනාටම එවගේම මේ පින්කම සඳහා කැප වුණ කාලය ධනය ශ්‍රමය වැයකළ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැයකළ සියලු දෙනාටම මේ මල් සකස් කරන්නට මේ ආලෝක පූජාවල් කරන්නට ගිලම්මස පූජාවල් සිදු කිරීමට ඖෂධ පූජාවල් සිදු කිරීමට මුළුමන උපකාර වන ඔබ සියලු දෙනාටම මේ කුසල් ඒකාන්තේ පාරමී ශක්තියක් වේවා. පාරමී ගුණ සම්පූර්ණ කරගෙන කායික මානසික සැනසීමේ ලෞකික ලෝකෝත්තර විහාරතේ වැඩි කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ බෝධි රාජයාණන් වහන්සේට අධිගෘහිත මේ විහාරස්ථානයට අධිගෘහිත සියලුම දිව්‍ය රාජ මණ්ඩලවලටද ශාසන ආරක්ෂක ලෝකපාලක ඔබ සෑම දිනාගේ ආත්ම ආරක්ෂකවද සියලු දෙවියෝ මේකින් අනුමෝදන් වෙත්වා. මහේශාක්‍ය මහානුභාව සම්පන්න වෙත්වා. ඔබ අප සියලු දෙනාටම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට මහසඟ ධූරට දිහෙක දේව ආශිර්වාද ආරක්ෂාව නිරතුරුවම සලසා දෙත්වා. පාරමී ගුණ පුරාගෙන දෙවියෝද අමා මහ නිවනින්ම සංසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතාහිත මදහක් සියලු සත්වයනට මේ කුසල් බලයෙන් සම්‍ය දෘෂ්ටික මාර්ගයේ ගමන් කරගෙන කුසල් පාරමී ගුණ දියුණු කරගෙන මතු අමා මහ නිවනින් සනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා අපි මෛත්‍රී සිතින් ආශිර්වාද කරන ගමන් අපි බුද්ධ පූජාව බෝධි පූජාව පවත්වන්න සූදානම් වෙමු. කල්පනා කරන්න හිතන්න මේ ආලෝක පූජාව ගැන තුන් ලෝකීම අවිද්‍යාන්ධකාරයේ දුරුකට වදාළ මෝහාන්ධකාරයේ දුරුකට වදාළ කෙලෙස් අන්ධකාරයේ දුරුකට වදාළ ධර්මාලෝකයෙන් ලෝකේ මාලෝකමත් කොට වදාළ ධර්මාලෝකයෙන් ජීවිතානුපාත කරගන්නට මගහසර කියලා දුන්න ලෝතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ආලෝක පූජාව වේවා. මේ ආලෝක පූජාවේ ආනිසංස කුසල බලයෙන් අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට එවගේ මහා සංඝරත්නයට සහභාගී වන ඔබ සෑම සියලු දෙනාටම කෙලෙස් අන්ධකාරයේ දුරු කරමින් මෝහාන්ධකාරයේ දුරු කරමින් එවගේම ධර්මාලෝකයෙන් ජීවිතාලෝකමත් කර ගනිමින් පාරමී ගුණ පුරාගෙන අමා මහ නිවන් ආලෝකයෙන් සංසාර ගමනම ජීවිතම ආලෝකමත් කරගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආත්පස සුවඳවත් කරන සුගන්ධ ධූප පූජාවෙන් සිල් සුවඳ ගුණ සුවඳ නැන සුවඳ සදහම් සුවඳ ලෝකයට විහිදුවා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ඒ කුසල් බලයෙන් අති ගෞරවනීය 61 වෙනි ජන්මදිනයට පාතබන ලොකු ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය මහා සංඝරත්නයටත් ඔබ අප සියලු දෙනාටමත් මෙතෙන් පටන් නිවන් දකින ජීවිතයේ දක්වාම සීල සුවඳ ගුණ සුවඳ නැන සුවඳ සදහම් සුවඳ විහිදුවා පාරමී ගුණ පුරාගෙන අමා මහ නිවනින්ම සනසෙන්නට මේ කුසලය හේතු වාසනා වේවා කියලා අපි සිත් පහදවා ගනිමු. ඒ වගේම තුන් ලෝකේට මෙසූ කොඩියක් බඳු ඒ වගේම හැමෝටම පියමනාප ශ්‍රී දේහ සම්පත්තියක් ඇති හැමෝටම පියමනාප ගුණ සන්තානයක් ඇති ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සියලු පුෂ්ප පූජාවන් හැමෝම ප්‍රිය කරන මේ සියලුම පුෂ්ප පූජාවන් පූජා කරනවා පූජා වේවා. එයින් ජනිත වන උදාරතර වූ කුසලානි සංස ධර්ම බලය 61 වෙනි ජන්මදිනයට පාතබන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවනීය මහා සංඝ රෝරට ඔබ සියලු දෙනාටමත් මෙතෙන් පටන් නිවන් දකින ජීවිතයේ දක්වාම හැමෝටම ප්‍රියමනාප ජීවිත ලැබමෙන් හැමෝටම ප්‍රියමනාප ගුණ ඇති ජීවිත ලැබමෙන් පාරමී ගුණ පුරාගෙන හැමෝම ප්‍රිය කරන අමා මහ නිවනින්ම සැනසෙන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සිත පහදවා ගන්නවා. ඒ වගේම කෙලෙස් රෝගීන් නිරෝගීමත් සිතක් ඇති ලෞතුරා සාන්තිනායක බුදුරජාණන් වහන්සේට
මේ 101කට අධික ප්‍රමාණයකින් යුක්ත මේ අෂ්ටපාන ආදී මේ ගිලම්පස පූජාව වේවා දහත් දෙහෙත් ඖෂධ පූජාව වේවා ඒ සියලු කුසල් බලයෙන් අති ගෞරවනීය ලොක ස්වාමීන් වහන්සේටත් මහ සංඝරුවන්ටත් ඔබ සෑම සියලු දෙනාටම මෙතෙන් පටන් නිවන් දකින ජීවිතය දක්වාම කායික වශයෙන්ද මානසික වශයෙන්ද නිරෝගී සම්පත් ඇතුව පාරමී ගුණ පුරාගෙන පරම උත්තරීතර නිරෝගී සුවය වන අමා මහ නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා සිත පහදවා ගන්නෙමි. එසේ සිත පහදවාගෙන මේ සියලු පූජා වස්තු සාන්තිනායක මෙවැනි පූජාවන් නෙවෙයි මෙවැනි දසදහස් ගණේ ගුණයකින් වැඩි එවගේම ප්‍රතිපත්ති උද සියලු පූජාවන් සුදුසු වන සාන්තිනායක බුදුරජාණන් වහන්සේ උදෙසා අපි පූජා කරමු. ජය ශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේ උදෙසා අපි පූජා කරමු. බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම ඥානස්කන්ධය ගැන සිහිපත් කරද්දී අනන්තයි අප්‍රමාණයි තෙසත්තය ඥාන සත්සත්තය ඥාන ආදී කොට ඇති අප්‍රමාණ ඥානස්කන්ධයකින් අප්‍රමාණ ගුණස්කන්ධයකින් යුක්ත බුදුරජාණන් වහන්සේටයි අපේ මේ පූජාව. එවගේම අපි හැමෝටම නිරන්තරයෙන්ම පහළවන එක මොහොතකදී එක විනාඩියකදී පහළවන සිත් අනන්තයි අප්‍රමාණයි. ඒ හැම සිතකම බහුල වශයෙන් තියෙන කෙලෙස් සිතුවිලිමයි ලෞකික අදහස්මයි. නමුත් අපි අදහන අපේ ශාස්ත්‍රෝණ අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් හෘද මණ්ඩලය තුළ එක මොහොතකුදු එක තත්පරයකුදු එකම එක කෙලෙස් සිතක්වත් පහළ නොවන නිසාම මේ සියලු පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසුයි. මේ සියලු පූජාවන් ලැබීමට සුදුසුයි. ඒ නිසායි අප්‍රමාණ ගුණ තියෙන සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පූජාව කියලා හිතාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ ඉදිරියේ වැඩ ඉන්නවා කියන හැඟීම නිද්‍රික පියාගෙන ඇති කරගෙන මේ පූජාව අපි සිදු කරමු. මේ සදා කාලෙදී මේ සියලු කුසල් බලයෙන් එවගේම හෙට දිනේද පවත්වනේ දානමය ආදී පින්කම්වල කුසල්වල බල මහිමයෙන් අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් පෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝාසම ලබත්වා පාරමී ගුණ පුරා ගැනීමට සියලු ශක්තිය උදා වේවා කියන පරමාර්ථයේ සිහියේ තබාගෙන මේ බුද්ධ පූජාව බෝධි පූජාව සිදු කරමු. පළමුවෙන්ම සියලු දෙනාම සාදු නාදයක් පවත්වා නමස්කාරය කියලා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පළමුවෙන් ආරාධනා ගාථා බුද්ධ පූජාව සඳහා ගාථා එකටම කියවමු. යාවතා භගවා ලෝකේ තින්තේය තව සාසනං තාවතා පතිගම්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලං පදින්තේන දීපේන සමදංසිකා තිලෝක දීපං සම්බුන්නං පූජයාමි ජුල්ලතාපදින්තේන දීපේන තමන්සිනා තිලෝකදීපං සම්බුන්නං පූජයාමි අමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගං ආතුන්තම අදිවාසේතු නෝ බන්තේ ගිලාන පත්තයං අනුකම්පං උපාදාය පතිගන්නා
Adivase tuno bante panakam parikampitam anukampam mukadaya patigan asuntam Adivase tuno bante osadam parikampitam anukampam mukadaya patigan Dana paccayena sadaram dana paccayena
පූජාවට සේවිතං ධම්ම රාජේන අන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං අංගුලේන සාදරං ඖෂධ පූජාවට සේවිතං ධම්ම රාජේන අන්තුං සම්බෝධි මුන්තමං පූජේමි බෝධි රාජානං ඖෂධේන සාදරං සාදු 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 මේ පූජා වාක්‍ය අපි කීවාට පසුව කියවන්න මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ
තෙතද සතර මාර්ගඥාන බෝධියටද සතර පලඥාන බෝධියටද සරුවඥතාඥාන බෝධියටද නිර්වාණ ධාතු බෝධියටද මේ පහන් ආලෝකයෙන් පූජා කරමු පූජා වේවා මේ සුවඳ දුම් පූජා Sans
මටද ඒ උතුම් ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලානිසංසය හේතු වේවා කරගනිමින් මේ ගෙවුව කාලය වගේ හිතේ ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කරගෙන අපි එකටම ගාථා කියමින් තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ලිංගාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ Thank you.
එසේනම් ඒ ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේගේ ආනන්ද බෝධි රාජාණන් වහන්සේ අනුරපුර මහමෙවුනා වෙන වැඩවාසය කරන බෝධි රාජාණන් වහන්සේ අෂ්ටපදරුක බෝධි රාජාණන් වහන්සේලා දෙතිස්පදරුක බෝධි රාජාණන් වහන්සේලා ඇතුළු ඒ බෝධි රාජාණන් වහන්සේලගේ පුත්‍ර නතුරු පරම්පරාවට අයිති වන යම් බෝධි රාජාණන් වහන්සේ නමක් වේ දේ සියලු බෝධි රාජාණන් වහන්සේලගේ ආනුභාවයෙන් එවගේම මේ ශ්‍රී ලංකා දිවයිනේ පුරා මේ මුළු ලෝකේ පුරාම වැඩවාසය කරන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලගේ ආනුභාව බලේ සතර දළදා වහන්සේ අකු ධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ ආදී කොට ඇති සියලු ධාතුන් වහන්සේලගේ ආනුභාවයෙන් මේ ලෝකේ මෙතෙක් පහළ වී වදාළ සියලු බුදුපසේ බුදුමහා රහතුතුමන් වහන්සේලගේ ආනුභාවයෙන් මේ පින් අනුමෝදන් වන ශාසනයේ සුරකින ලෝකපාලක සියලු දෙවියන්ගේ සුරැකීමෙන් මෛත්‍රී සහගත ඔබ අප සියලු දෙනාගේම හෘදයාංගම ආශිර්වාද බලයෙන් සැදී පිණි ජන්මදිනයේදී ඇති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ මාත් වේවා සතවල් සාධික කාලය දීර්ඝා ශ්‍රී සුව වින්දනය කරන්නට මේ සියලු ආශිර්වාදයන් ජීව ශක්තියක්ම වේවා ධර්ම ශක්තියක්ම වේවා දීර්ඝායුෂ විදිමින් පාරමී ගුණ සුවසේ සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනා කරන පරිද්දෙන් උතුම් වූ මගපල නිවන සුවසේම සාක්ෂාත් වේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනාවැතුව සෙත්ගාථා සජ්ජායනේ කොට කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනේ කරමු ජයෝ මුනින්දංස සුපෝති සම්කෝ දුත
tan sama kare intiye na vinno pare ukareyam sukino va ke mino antu sampe sampe eke ti pana bhutanti kasava dharava anavasesa diga Tetapi kamu
එදා මට්ට කුණ්ඩලී කුමාරයාට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා නම් සතර අපායට යන්න තිබුණ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාව නිසා මට්ට කුණ්ඩලී දරුවා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ තථාගතයන් වහන්සේගේ රශ්මි කදම්බේ දැකලා කල්පනා කරනවා මගේ අන්ධ බාල තාත්තා හින්දා අදින්න පුබ්බක නැමැති මගේ තාත්තා හින්දා මට මෙවැනි මහා ගුණ තියෙන මෙවැනි මහා ශ්‍රේෂ්ඨ මේ තුන් ලෝකේම මහා උතුමන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරන්න දෑත් එකතු කරලා බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් පූජා කරගන්න මට පුළුවන් කමක් වුණේ නැහැ මගේ අන්ධ බාල තාත්තා හින්දා මට දැන් කර කියා ගන්නට බෑ මගේ දෑත දෙපා මට වාරු නෑ නමුත් මං බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගන්නවා කියලා මට්ට කුණ්ඩලේ දරුවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත්තා ඒ නිසාම පින්නතුනි එදා මේ මට්ට කුණ්ඩලේ දරුවා බුදුරජාණන් වහන්සේ ආපහු වඩින දිහා බලාගෙන හිටියා ගෞරවයෙන් ආපහු වඩින දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැසට නොපෙනී යනකොටම කාලක්‍රියා කරලා සතර අපායෙන් එක තැනක උපදින්න තිබුණ දුගති ජීවිතයක උපදින්න තිබුණ ජීවිතය තෞතිසාදී මේ ලෝකේ මට්ට කුණ්ඩලී නමින් මහේ ශාක්‍ය දේවතාවෙක් නම් වෙලා තහලෝනා මේ මොන අරුමයක්ද මොන පුදුමයක්ද වෙන කිසි අරුමයක් නෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නිසා ඒ නිසා පින්තුනි අපි ඔබ සියලු දෙනාම මේ සදහවත් වැඩිහිටි මව්පියෝ තරුණ අපටි කොයි කවරෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත්තා තේලි තේලි සතිල බුදු ගුණ සද්ධායනා කරමින් මේ මල් පහන් මේ පුදු සම්මත තැන්පත් කළා ඒ වගේම මේ සියලු පූජාවන් තැන්පත් කළා ගෞරවයෙන් මේ සියලු දේවල් සකස් කළා පිළිවෙලකට සකස් කළා ඒ නිසා පිළිවෙලකට සකස් කරපු පූජාව පිළිවෙලකට මේ මල් ආසන මත තැන්පත් කරලා ගෞරවයෙන් සදහසිත වැඩන විදියට අපි වන්දනා කළා පිළිවෙලකට කරපු මේ පූජාවේ ආනිසංස බලයෙන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතය මෙතෙන් පටන් නිවන දක්වාම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති සත්පුරුෂ උතුමන් වහන්සේලාගේ ආශ්‍රය ඇති පාරමී ගුණ පුරාගත හැකි පිළිවෙලකට ඇති ජීවිතම මතු සසර වීත් ලැබේවා පාරමී ගුණ පුරාගෙන මතු මහා නිවනින්ම සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ගෞරවයෙන් ආශිර්වාද කරනවා
දෙවෙනි ආසනයේ වැඩ ඉන්න පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ අතුළු සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද මේ කුසල් බලයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව පාරමී ගුණ යෙහෙන් සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය පරිදි උතුම් වූ මඟඵල නිවනින්ම සැනසෙත්වා කියලා ගෞරවයෙන් ආශිර්වාද මේ පින්කම් වලට සහ සම්බන්ධ වන මේ පින්කම් වලට කාලය ධනය ශ්‍රමය බිය පැහැදම් කරකෝ මේ පින්වත් සියලු දෙනාටම මේ මල් පූජාවන් ආලෝක පූජාවන් එවැගේම ගිරන්පස්ස ඖෂධ පූජාවන් කරන්න මූලිකත්වයේ දරකෝ බරපැන දරකෝ ශ්‍රමය බියදම් කරකෝ ශ්‍රමය කැප කරකෝ මේ සියලු දෙනාටම දෑත් එකතු කරන වන්දනා කරන සිත් පහදවාගත් මේ සදහැති වැඩිහිටි මව්පියෝ තමන් අපට කොයි කාට පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න සපමිනි ඔබ සියලු දෙනාටමත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝාසමත් වේවා කරණ කියන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තව තවත් මේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වැනි කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ආශ්‍රය මතු සසල ජීවිතවලදී ලැබේවා පාරමී ගුණ දියුණු කරගෙන මතු අමා මහ නිවන් දකින්න මේ කුසලය හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ මොදි රාජයාණන් වහන්සේට අධිග්‍රහිත මේ ආරාමයට අධිග්‍රහිත සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට එවගේම මේ පින්නතුන්ගේ නිවසේට අධිග්‍රහිත සියලු දෙවියන්ට ශාසනය සුරකින්න දෝ සුරකින්න සියලුම දේවතා මණ්ඩලවලට මේ කුසල් බලයෙන් දෙවියන්ගේ දිව්‍යමය අශේසුර දියුණු තියුණු භාවයට පත් වේවා නොලැබූ සම්පත් ලැබේවා මහේ ශාක්‍ය මහා භව සම්පන්න වේවා ඔබ සියලු දෙනාටම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේතුළු මහා සංඝ රුවනගේ ජීවිතවලට අධ්‍යය හැකි දිව්‍යමය ආශිර්වාද ආරක්ෂාව නිරතුරුවම සලසා දෙත්වා පාරමී ගුණ පුරාගෙන දෙවියෝද මගඵල නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ නමින් නැසී ගිය මෞපිය ඥාතීතවත් යම් කෙනෙක් වේදී සියලු දෙනාටම එදා මෙදා තුර සිව්පසයෙන් යකෝපස්ථාන දක්වා මිය පරලෝ ගොස් සිටින යම් තාපිරිසක් වෙතත් ඒ සියලු දෙනාටම ඔබ නමින් නැසී මිය පරලෝගේ යම් පිරිසක් වෙතත් ඒ සියලු දෙනාටම මේ කුසලය ලොවේ ලෝතුරාසේ පිසම හේතු වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා ලබනවා පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට මේ පැවිදි සම්සීල ලබා දුන්න ඒ ගුරු උතුමන් වහන්සේලාට එවැනිම ගරු උපසම්පදා භූමියේ පිහිටුවා වදාළ ආචාර්ය උපාධ්‍යාය උතුමන් වහන්සේලාට එදා මෙදා තුර කල්යාණ මිත්‍රත්වයේ සත්පුරු සත්ත්වයේ පිහිටවන සියලුම උතුමන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර උතුමන්ටත් එවැගේම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට සිව්පසයෙන් අකුපස්ථාන දක්වන ඔබ සියලු දෙනා ඇතුළු සියලුම දායක කාර්යකාදී පින්තුන්ටත් මේ ස්ථානයේ නැවතීගෙන පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට අකුපස්ථාන දක්වමින් සෙනසුනේ ආරම්භයේ ආරාමයේ දියුණුව උදෙසා කටයුතු කරන ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ කුසල ආනිසංස ධර්ම බලයෙන් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා කායික මානසික සුව සනසිල්ල උදාපත් වේවා පාරමී ගුණ පිරේවා අමා මහ නිවනින්ම සරසෙත්වා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරනවා හිත හිත මෙදහා සියලු සත්ත්වයන්ට මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සත්‍ති වේවා මිත්‍යා දෘෂ්ටික මත අයින් වේවා විහෙත විද්වාංසනේ වේවා සම්‍යක් දෘෂ්ටික මාවතේම ගමන් කරමින් පාරමී ගුණ පුරාගෙන තිරූපාරමී බුදුන්පත් වී අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අපි දැන් මෙසේ ගාථා කියා දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනය කරමු. සබ්බීතියෝ විවංජන්තු සර්ව රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව බෞද්ධ සංග මංගලං කංකන්තු සංග දේවතා සම්බ බුද්ධාන බාහේන සදා සුත්ති භවන්තු බෞද්ධ සංග මංගලං රක්ඛන්තු සංග දේවතා සම්බ ධම්මාන බාහේන සදා සුත්ති
Dighayuko bhavatu
මෙතෙන් පටන් නිවන් දකින ජීවිතයේ දක්වාම නරකාදී අධර්ම අසත්පුරුෂ මිතුරන්ගේ සුරක් බලමි නිවන් අවබෝධ කරගන්න මොහොත දක්වාම මේ උතුමන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ මෙසුරක් අයුපාසනයක් ලැබේවා කියන අදහසින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රාර්ථනා කරගනිමු ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාල නිම්මාන පන්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාල නිම්මාන පන්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාල නිම්මාන පන්තිය සාදු සාදු තෙරුවන් සමාදර ගනිමු කායේන වාචා චින්තේ අඤ්ඤයන් කමනේ බන්තේ පුරි පඤ්ඤාතාවෘත කායේන වාචා චින්තේන පමාදේන ආතතං අච්ඡයන් කමනේ ධම්ම සම්දික්ඛිත ආකාරිත කායේන වාචා චින්තේන යං කමනේ සංඝ සුපටිපන්නුත අනන්ත සසර පතං මේ මොහොත දක්වා Thank you.
sama dena tama. Wasana,